ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතේ වටිනාකමක් දන්න මිනිස්සුන්ට තමයි ඒ වටිනාකම ගැන අගේ තියෙන්නේ. ඒ නිසා සමහර වෙලාවට මේ වටිනාකම කියන දේ අපිට දැනෙන්නේ නැහැ. දැන් අපිට ජීවිතයක් තියෙනකොට ජීවිතේ වටිනාකම දැනෙන්නේ නැහැ. හැබැයි අපි ලෙඩ ඇඳට ගියාම ડોක්ටර්ස්ලා කියපුවාම තව විනාඩි කීපයයි ජීවත් වෙන්නේ කියලා, එතකොට තමයි මේ ජීවිතේ වටිනාකම කොච්චරද කියලා දැනෙන්නේ. එහෙනස රත්න නම් මේ තාත්ති පුතේ දුවේ මිනිස්යාට නිරන්තරයෙන්ම මේ ජීවිතේ සම්බන්ධව තියෙන්නේ බයක්. ඒ නිසා මේ බය හේතු කරගෙන අපේ ජීවිතේ අඩාල වෙලා, අපේ ජීවිතය අකර්මශ්‍ය වෙලා, අපේ ජීවිතේ හිර වෙලා, අපේ ජීවිතේ හීන වෙලා, අපේ ජීවිතේ පහත් වෙලා. මොකක් නිසාද? අපිට මේ විශ්වාසයක් නැහැ මේ මගේ ජීවිතේ වටිනාකම මොකද්ද කියලා. ඒස ස්වාමින් වහන්සේ සුදෝ බයිබලයේ යෙසාය පොතේ 43 කියනවා, නුම නිර්මාණය කොට මවාබදාල සමිදානෝ. නුඹ නිර්මාණය කොට මවාවදාල ස්වාමින් වහන්සේ තමයි කතා කරන්නේ. ඉනිස රත නම් තාත්ති පුතේ දුවේ මේ දෙක දෙකක්. ස්වාමින් වහන්සේ ඔබව මවලා උන්වහන්සේ ඔබට කතා කරනකොට ඔබට දැනෙනවා මේ මොහොතේදී ජීවේ තියෙනවායි කියලා. ගොඩක් අයට ජීවේ ලබන්න, ශක්තිය ලබන්න, බලේ ලබන්න, සුවේ ලබන්න, නේ නිදහස ලබන්න අපි මොකද කරන්නේ? දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ලෞකික දේවල් වලට තමයි අපි ඇතුල් වෙන්නේ. හැබැයි අපි ලෞකික දේවල් එකතු කරලා එකතු කරලා එකතු කරලා එකතු කරලා එකතු කරලා හෙම්බත් වෙලා අන්තිමට බලන්න ගියාම ඔක්කොම තියෙනවා. හැබැයි මට මාව නැති වෙලා, මගේ දෙවියන්ව මට නැති වෙලා, ඊයේ දවස වෙනකොට මට මුණ ගැහුණා නාට්‍ය ක්ෂේත්‍රයේ, සිනමා ක්ෂේත්‍රයේ ඉන්න නළුවෙක්ව. ඔහු කතාවක් දෙනවා. ඔහු කතාව දෙනකොට ඔහු කියනවා, මම ස්වාමින් වහන්සේව හඳුන ගත්තේ බොහොම අමාරුවෙන්. මම දුක් මහන්සියෙන් තමයි මේ හොයාගෙන ගිහිල්ලා ජේසුව මට හම්බ වුණේ. ඒ නිසා මං ජේසුව දැන් අයිති කරගත්තා. ජේසුව මං ලබා ගත්තා. ජේසුව මං භුක්ති විඳිනවා. මම කැමති නැහැ ඒ ජේසුව මං ආයෙ නැති කරගන්න. මට හරි බයයි ඒ ජේසුව නැති කරගන්න. ඒ නිසා ජේසුව නැති කරගන්නේ නැතුව මට මේ ගමන යන්නට ඕනේ. අම්මේ තාත්තේ පුතේ දුවේ මගේ ඇස්වලට කඳුළු ඉනුවා. ජේසුව නැති කරගන්නේ නැතුව මට මේ ගමන යන්න ඕනේ. ස්වාමින් වහන්සේ ඒ නිසා කියනවා, බිය නොවන්න. යසාය 43 කියනවා, බිය නොවන්න. බය වෙන්න එපා. ඊට පස්සේ බය වෙන්න එපා කියන මොනවද කියන්නේ? නුඹලාගේ නම කියා මම හඬ ගැසීමේ. ඒකයි වෙනස. දැන් බය වෙන්නේ මොනව නිසාද? මට කියලා කවුරුත් නැති නිසා, මාව දන්නේ නැති නිසා, මට මේ මොහොතේදී උරුමයක් නැති නිසා. ස්වාමින් වහන්සේ මොනවද කියන්නේ? ඔබේ නම කියලා කතා කරනවා. මට ඩරල් කියලා කතා කරાવી. නේ ජූට් ජූඩ් කියලා කතා කරાવી. කතා කරපු ගාම මොකද වෙන්නේ නම කියලා? ඒ නිසායි දේව මෑණියන්ට ගිහිල්ලා ගාබ්‍රියෙල් දේවදූතයා මරියා කියලා කතා කරේ. කතා කරපු ගාම එතන ජීවිත පෙරලෙන්න පටන් ගන්නවා. ස්වාමින් වහන්සේ කතා කරනකොටම ඔබට මට ලොකු ශක්තියක් ඇති වෙලා එතනදි කියනවා, මොනවද කියන්නේ? නුඹලා ගැඹුරු ජලයේ මැදින් යන විට මම නුඹලා සමග සිටින්නෙමි. නුඹලා ගිනි මැදින් යන විට දැවි යන්නේ නැත. දැන් බලන්න මේ තාත්ති පුතේ දුවේ ස්වාමීන් වහන්සේ පොරොන්දුවක් දෙනවා. ඒ නිසා ඔබේ ජීවිතේ නැති වෙනවා, හීන වෙනවයි කියන දේට වඩා වටිනා වස්සුව වෙන ස්වාමීන් වහන්සේව තියාගත්තොත් ඔබේ ජීවිතයේ තුල හීන වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා, වැටෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා, විනාශ වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ස්වාමින් වහන්සේ ඔබ සමග ඉඳගෙන ඔබව ආශිර්වාද කරලා, ආරක්ෂා කරලා, බලවත් කරලා, සුවපත් කරනවා. එහෙනම් ස්වාමින් වහන්සේගේ වටිනාකම ඔබ නැති කරගන්න එපා. අපි
ස්වාමීන් වහන්සේට කියමු, ස්වාමිනේ මම වහන්සේව නැති කරගන්න නැති නිසා මාව වහන්සේ අතහරින්න එපා. ජේසුස් පිට.